නායක 63% ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය උස්සවන්නට සමත් වෙනවා. නමුත් අමල් රතු මනාපයක් තමයි ලබා දීලා තින්නේ. අනිත් දෙදෙනාත් මනාපය පළ කළ නැහැ. අමල් ඇයි රතු සලකුණක් සමීරගේ ගායනයට? ඇත්තටම මම ගිය සතිය තමයි මම මේක ඇත්තටම හිතුවේ. මොකද හේතුව මේ 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 දෙවනි වටේ වෙනකොට අපි සිංකර් ලිවන්න තෝරගත්තු හොඳ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් එතකොට මේකස්සේ මේකේ දැන් තරගයට තව අධිරවල් කීපයක් තිනකොට මේක ගැන අභ්‍යාසය තියෙන්න ඕනේ මේ කියන කට්ටියට මේ දැන් එතකොට ඒ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ තමන් කියන ගීතේ දීලිවල දැන් මාස ගණක් වෙනවා ඔය විදියට ඒ දේවල් එක්ක කොහොම තිනකොට ඇත්තටම නිකන් අර මැදස්තව ඉන්නවා කියන එක මට නිකන් මම කල්පනා කරුවා නෑ මේක රිදෙන්න මොකක් හරි එකක් කරන්න ඕනේ දීලිවල ඒ කියන්නේ මොකද දැන් ඇත්තටම දැන් දැන් කවුද සමීර समीर दें फस्ट रउंड सनातन सिनेमा में गीते गायना के हमारे गायना के गीत मे गीते गायना कर අපි දැන් වැඩි දියුණුවක් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම වැඩි දියුණුවක් දැන් ඊළඟ රවුන්ඩ් එකට යන්න නම් වැඩි දියුණුවක් තිබිය යුතුමනේ මොකද එන්න 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 තරගය තව තීව්‍ර වෙනවා තීව්‍ර වෙනවනේ ඔව් ඉතින් එතකොට එහෙම නැතු වුණාට පස්සේ ඉතින් මොකද වෙන්නේ ඒකින්ද තමයි මගේ ලකුණු හත හැබැයි මේ සංසන්දනයේදී ඔබ එකඟයිද මේ දැන් ලැබෙන ප්‍රතිඵලය අපිට ප්‍රසාදිනීට සමුදෙන්න සිදු වෙනවා ඔව් දැන් මෙහෙමයි සාරංග දැන් ඉස්සරහට සිං කරන්න ඉන්න කට්ටිය උනත් රතුපාට මේක ගන්න නැතුව එන්න සිං කරන්න
ඒ අභ්‍යාස ටික කරගෙන එයි. එතකොට ඒගොල්ලන්ට හරි මේකේ පාඩමක් තියෙනවා. මොකද නැත්තම් මේක මෙහෙම ඇවිල්ලිවල අපි මේ මැදස්තව හිටියයි කියලා ඉවල කියන කේදී ඔය කිලිවල ආ දුන්නේ නැහැ. ඒගොල්ලෝ මොකක් හරි කිව්වයි අරගොල්ලෝ අරයට කියයි මෙයාට කියයි ওই දි කතන්දර කියාගෙන යනවා නේ අන්තිමට. ඊට වැඩි හොඳයි මේ විදිහකට දුන්නම. ප්‍රසාදිනි අපට සමු දෙන්න සිදු වෙනවා ඔබට හිරුස්තාම ආමතෙන්. මෙතනින් නවතින්න බලාගෙන ආපු ගමනක් නෙවෙයි සාරංගයිය මේක. ගොඩක් මහන්සි වුණා මේ වෙනුවෙන්. මට හොඳ පවුලක් හම්බුණා මෙතනින්. යාළුවන්ටත් වඩා සහෝදරයෝ වගේ දුකයි දාලා යන්න. ඒ වගේම තමයි එක්ස්පර්ට්ලා තුන් දෙනා. ගොඩක් අඩුපාඩු වැරදි කියලා දුන්නා. කමන්නෑ ඉතින් මේක තරංගයක් නේ. ජය පෙරදුම දෙකම බාර ගන්න පුළුවන් වෙනවනේ. ආයෙ උත්සාහ කරනවා. අතරින්න හොඳයි ප්‍රසාදිනි අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා අද මුලින්ම තරගය හැර යන තරගකාරණිය බවට පත්වන්නේ ප්‍රසාදිනි වින්ද්‍යා ඇයට 50%ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබුණේ 86%ක ප්‍රතිශතයක් ඇය ඉදිරියේ ඉලක්කයක් ලෙස තිබුණා නමුත් ඇයට නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ මනාප ලබා ගන්නට නොහැකි වූ තැන 50%ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඉතින් අද මුලින්ම තරගය හැර යන තරගකාරණිය බවට පත්වන්නේ ගලගෙදර ප්‍රසාදිනි වින්ද්‍යා. දැන් සමීර ඔබට පුළුවන් තුන්වන ස්ථානය කරා යන්න 64%ක ප්‍රතිශතය සමග තුන්වන ස්ථානයේ වෙනසක් තමයි දැනට සිදුවන්නේ 86ක් 75ක් සහ 64ක් වශයෙන් විශේෂ පීඨිකාවේ තනිතුවන් වෙද්දී දැන්